Happy Info YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 2019 වර්ෂයේ අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ප්‍රශ්න අංක 12 පිළිබඳවයි. මේ දක්වා වූ ප්‍රශ්න අප කලින් වීඩියෝ හරහා ඔබ වෙත ගෙනෙන්නු ලැබුවා. එම 12 වන ප්‍රශ්නයේ සඳහා පාදක වී තිබෙන්නේ සිංහල භාෂාවේ එන විභක්ති පද පාඩමයි. ශබ්ද ප්‍රകൃතියකට නොයසේනම් නාම ප්‍රകൃතියකට විභක්ති ප්‍රත්‍යක් ඉක්ීමෙන් සෑදෙන පද සමුදාය අපේ විභක්ති පද ලෙස හඳුන්වනු ලබනවා. විවිධ විභක්ති පද එක්වී නාම ප්‍රകൃති පදයේ අර්ථේ විවිධාර්ථයෙන් අපට දක්ින්න පුළුවන්. ඒවා විවිධ විභක්ති ස්වරූපෙන් පවතිනවා. ඒ අනුව සිංහල භාෂාවේ විභක්ති වර්ග 9ක් අපට හඳුනා ගැනීමට පුළුවන්. ඒවා නම් ප්‍රථම විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය, කරණ විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය, අවදි විභක්තිය, සම්බන්ධ විභක්තිය, ආධාර විභක්තිය හා ආලපන විභක්තිය යන්නේ. හොඳයි. එසේනම් අපි මෙම විභක්තීන් වෙන් වෙන්ව හඳුනා ගනිමු. මේ පළමු වන විභක්තිය වන්නේ ප්‍රථම විභක්තියයි. වාක්‍යයක අවසන් ක්‍රියාවෙන් උක්ත වන පදය ප්‍රථම විභක්තිය ලෙස හඳුන්වනු ලබනවා. උදාහරණ ලෙස මල්ලි පොත් පාඩම් කරයි යන කතෘකාරක වාක්‍යයේ ප්‍රථම විභක්තිය වන්නේ මල්ලි යන පදයයි. ඊට හේතුව වන්නේ ඊත වාක්‍යයේ ක්‍රියාවක් කරනු ලබන කතෘ පදය වන්නේ මල්ලි යන වචනයයි. මෙසේනම් එම වාක්‍යයට අනුව ඒ ප්‍රථම විභක්තිය. සිහ කර්මකාරක වාක්‍යයක ප්‍රථම විභක්තිය වන්නේ කර්ම පදය. උදාහරණ ලෙස බලලුන් විසින් නියු අල්ලනු ලබති. මේ ක්‍රියාපදයේ මත උක්ත වී ඇත්තේ නියු යන වචනයයි. එය මෙම වාක්‍යයට අනුව ප්‍රථම විභක්තිය යටතට ගනු ලබනවා. හොඳයි. දෙවන විභක්තිය වන්නේ කර්ම විභක්තිය. ඒ කතෘගේ ක්‍රියාවට යටත් වන පදයයි. ඒ සෑම විටම අනුත් ස්වරූපේ පවතිනවා. උදාහරණ ලෙස ගුරුවරු දරුවන් යහමඟ යවති. මෙම වාක්‍යයේ දරුවන් යන අනුත් පදය කර්ම විභක්තිය. එසේම මෙම කර්ම විභක්තියට තමගාමීව යෙදෙන නිපාත පද කිහිපයක් අපට හඳුනා ගැනීමට පුළුවන්. ඒවා නම් මෙන්, සී, වැනි, එව්, ලෙස, විලස, පාසා, විත මුත් කරා ජනාදී නිපාත පද සමග යම් කිසි අනුත් පදයක් යෙදෙන්නේ නම් එම අනුත් පදය අපට කර්ම විභක්තිය ලෙස හැඳින්වීමට පුළුවන්. උදාහරණ ලෙස සතුන් ලෙස නොහැසිරීම. මෙහි සතුන් යන පදය කර්ම විභක්තියයි. ඊට හේතුව වන්නේ එම පදයට පසුව ලෙස යන නිපාතය යෙදී තිබෙවි. මේ තුන්වන විභක්තිය වන්නේ කර්තෘ විභක්තියයි. එනම් වාක්‍යයක අවසන් වූ ක්‍රියාවෙන් උක්ත නොවන කර්තෘ පදය අපි කර්තෘ විභක්තිය ලෙස හඳුන්වනු ලබනවා. උදාහරණ ලෙස දෙමාපියන් විසින් තම දරුවෝ අධ්‍යාපනයට යොමු කෙරෙති. මෙහි අවසන් ක්‍රියාවෙන් උක්ත වන පදය වන්නේ දරුවෝ යන වචනයයි. නමුත් කර්තෘ විභක්තිය වන්නේ අවසන් ක්‍රියාවෙන් උක්ත නොවන පදය. එනම් මෙම වාක්‍යයට අනුව දෙමාපියන් යන පදය. ඒ අනුව දෙමාපියන් යන පදය මෙම වාක්‍යයේ කර්තෘ විභක්තිය ලෙස අපට හැඳින්වීමට පුළුවන්. ඊළඟ විභක්තිය වන්නේ කරණ විභක්තිය. කර්තෘගේ ක්‍රියාව කිරීමට උපකාර වන පදයන් අපි කරණ විභක්තිය ලෙස හඳුන්වනු ලබනවා. එයින් හේතු කොටගෙන කරණ කොටගෙන යන අර්ථය ප්‍රකාශ කරනු ලබනවා. උදාහරණ ලෙස අපි පොතපතින් උගනිමු. මෙහි උගනිමු යන ක්‍රියාව සිදුවන්නේ පොතපතින් යන බව අපිට පැහැදිලිව දකින්න පුළුවන්. ඒ අනුව මෙම වාක්‍යයේ කරණ විභක්තිය වන්නේ පොතපතින් යන්නයි. හොඳයි. ඊළඟට අපි පස්වන විභක්ති වර්ගය වෙත යමු. මේ පස්වන විභක්ති වර්ගය වන්නේ සම්ප්‍රදාන විභක්තියයි. යමක් ලබන්න එනම් ප්‍රතිග්‍රාහකය හඟවන පදයන් අපි සම්ප්‍රදාන විභක්තිය ලෙස හඳුන්වනු ලබනවා. උදාහරණ ලෙස
බැතිමත් වූ දෙවියන්ට පඳුරු පුදති. මෙහිදී පඳුරු ලැබෙන්නේ දෙවියන්ටයි. එබැවින් මෙම වාක්‍යයේ සම්ප්‍රදාන විභක්ති පදේ වන්නේ දෙවියන්ට යන පදයයි. එසේම අපි ඊළඟට යොමු වෙමු 6 වන විභක්ති වර්ගයේ පිළිබඳව සොයා බැලීමට. මේ 6 වන විභක්ති වර්ගයේ වන්නේ අවදි විභක්තිය. මෙම විභක්ති උදාහරණ ලබන්නේ යම්කිසි සීමාවක් වෙන්වීමක් හෝ යම්කිසි පහවීමක් හඟවන පදයන් හැඟවීමටයි. උදාහරණ ලෙස අම්මා රටින් පිටව ගියාය. ඔහු පදික වේදිකාවෙන් බැස ගියේය. මෙහි රටින් සහ පදික වේදිකාවෙන් යන වචන අවදි විභක්තිය යටතට ගන්න ලැබෙනවා. මෙහි 7 වන විභක්ති වර්ගයේ වන්නේ සම්බන්ධ විභක්තියයි. යම් දෙයක හෝ යම් කෙනෙකුගේ අයිතිය, ස්වාමීත්වය, හිමිකම හෝ සම්බන්ධය දැක්වීමේදී අප යොදා ගන්න ලබන විභක්ති වර්ගයේ වන්නේ මෙම සම්බන්ධ විභක්තිය. උදාහරණ ලෙස දරුවන්ගේ අදහස් ඉතා වැදගත්. මේ අපේ පාසල. මෙහි දරුවන්ගේ හා අපේ යන වචනවල යම්කිසි අයිතියක් ගැබ්ව ඇති බැවින් එවැනි විභක්ති අපි සම්බන්ධ විභක්ති ලෙස හඳුන්වනු ලබනවා. ඊළඟ විභක්ති වර්ගයේ වන්නේ ආධාර විභක්තියයි. යම් දෙයක් පැවැත්මට හෝ දරා ගැනීමට ආධාර වන පදයන් අපි ආධාර විභක්ති ලෙස හඳුන්වනු ලබනවා. එසේම යම් වාක්‍යයක නාම ප්‍රකෘතියකට පසුව සතුව සමන්විත යන අර්ථය ගෙන දෙන කෙරෙහි යන වචනයේද අපි ආධාර විභක්තියක් ලෙස සලකනු ලබනවා. උදාහරණ ලෙස රජු කෙරෙහි තේජස පවති. ශිෂ්‍යෝ පන්ති කාමරෙහි ඉගෙන ගනිති. මෙහි කෙරෙහි හා පන්ති කාමරෙහි යන වචන ආධාර විභක්ති පද ලෙස සලකා ලබනවා. මේ අවසාන විභක්ති වර්ගයේ වන්නේ ආලපන විභක්තිය. යම් කෙනෙකුට අමතන විට ඇමතුම ලබන්නා යෙදෙන්නේ ආලපන විභක්තිය. උදාහරණ ලෙස දුව මෙහි එන්න, වනිතාවනි පෙරට එන්න. මෙහි දුව සහ වනිතාවනි යන පද ආලපන විභක්ති ස්වරූපයෙන් පවතිනවා. හොඳයි, අපි විභක්ති වර්ග 9 පිළිබඳවම යම් කිසි අවබෝධයක් ලබා ගත්තා. සිනා දැන් අපි යොමු වෙමු 2019 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා මහා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ 12 වන ප්‍රශ්නය වෙත. මේ 12 වන ප්‍රශ්නය වන්නේ නළු නිළියෝ නාට්‍ය අවසානයේහි වේදිකාවෙන් ඉවත් වූ ගියාය. යන වාක්‍යයේ වේදිකාවෙන් යන්නේ විභක්තිය කුමක්ද? इस धाप पिलितुरु लिसे पिलितुरु हतरा क्लबादी ऐतिहातर दें अपने इन पिलितुरु अतरीन वड़ाते निवैरित पिलितुरु तोरा करें मेही पालमोन पिलितुरु लिसे लबादी ऐते कर्म विभक्ति अलेन सलकाच्छा करन लद कर्म अनुमा पटे पेनी अनुमा कर्म विभक्ति या अनुप स्वरूपेन पैवती द्विकीय මෙම වාක්‍යයේ වේදිකාවෙන් යන වචනය අනුක්ත නොවන බැවින් මෙය වැරදි පිළිතුරක් බවට පත් වෙනවා. එසේම මෙහි දෙවන පිළිතුර ලෙස ලබා දී ඇත්තේ කරණ විභක්තියයි. කරණ විභක්තියෙන් හැඟවෙන්නේ කර්තෘගේ ක්‍රියාවට උපකාර වන පදයන්ය. මෙහිදී වේදිකාවෙන් යන වචනය කර්තෘගේ ක්‍රියාවට උපකාර වී නොමැති බැවින් ඒ නිෂ්ප්‍රභා කළ හැකි පිළිතුරක් බවට පත් වෙනවා. දෙවන පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ ආධාර විභක්තිය. මෙහිදී වේදිකාවෙන් යන වචනය මෙම නාට්‍ය පැවැත්මට හෝ දරා ගැනීමට උපකාර වූ බවක් මාකරයි. එබැවින් මේ වැරදි පිළිතුරකි. නම්මිලියෝ වේදිකාවේ රඟති ලෙස මෙම වාක්‍ය තිබුණහොත් මෙහි එන වේදිකාවේ යන පදය ආධාර විභක්තියක් ලෙස අපට සැලකීමට පුළුවන්. ප්‍රශ්න පත්‍රය අපට ලබා දී තිබෙන්නේ වේදිකාවෙන් යන පදය. ඒ නිසා මෙය වැරදි පිළිතුරක්. මේ අවසාන පිළිතුර ලෙස ලබා දී ඇත්තේ අවදි විභක්තිය. එමගින් අරුත්යන් වෙන්නේ වෙන්වීමක් හෝ පහව යෑමක් හඟවන පදය. ඒ අනුව නළු නිළියෝ නාට්‍ය අවසානයේ වේදිකාවෙන් ඉවත්ව යෑම පැහැදිලි ලෙස ප්‍රශ්නයේ සඳහන් වෙනවා. ඒ අනුව වේදිකාවෙන් යන පදය අවදි විභක්ති පදයක් ලෙස සැලකීමට පුළුවන්.
ඉබැවින් පොළොස්වන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ හතරවන පිළිතුරයි. එනම් අවදි විභාගයයි. හොඳයි. අද අපි සාකච්ඡා කරනු ලැබුවේ 2019 වර්ෂයේ අධ්‍යන පුදුසාරික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පොළොස්වන ප්‍රශ්නය පිළිබඳවයි. ඉතින් ඉදිරි වීඩියෝ හා අනෙකුත් ප්‍රශ්නද අපි සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. දැනුම හොයාගෙන යන ඔබ සියලු දෙනා PP Info YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.